සුබෝදය සනක්ලා ප්‍රාර්ථනා වෙනවා. අපි මේ කෙටි කාලයක් තුළ දැනුම් දීමේදී පස්සේ ඇවිල්ලා මේ සමරසාවුදල සෞන්දර්යය මෙහෙන්නේ ඉස්සරහට එනවා. අලුයෙන් මේ කමිනීම සම්බන්ධයෙන් අදහසක් කියනෝනේ අපේ විස්රාම භාර අරමුදල විස්රාම සුබසාධක සංගමය කියලා දෙකක් තියෙනවා. ඒ විස්රාම සුබසාධක සංගමයේ සුභසාධක සංගමයෙහි සංවත්සර මහසභා රැස්වීම 2023 20 දින පෙරවරු 9ට දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන්නේ දුල දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ සුභසාධක සංගමයෙහි මහසභා රැස්වීමේ වාර්තාවයි මේ. ගරු සභාපති AADN කියරත්න මහතා විසින් පැමිණ සිටි සැවම සාදරයෙන් පිළිගන්නා ලදී. අනතුරුව දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බෞද්ධ කටයුතු සමායෝජක යෝග්‍ය කඩුවක්කර සතිස්ස හිමිපාණන් විසින් පිරිස පංචශීලයේ පිහිටුවමින් ආගමික වතාවක් සිදු කරන ලදී. ඉන්පන් සංගමයේ වියෝ සාමාජික සාමාජිකාවන් හා රටදැවෙනෙන් දිවි පිදු කනවිරුවන් විනාඩියක නිහඬියාවකින් අනුස්මරණය කරන ලදී. ඉන්පසු චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් දැල්වීම දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය AADL කියරත්න ජී කරුණාජීව සුනිල් ජයවීර WP යමසිරිංහ කාන්ති චන්ද්‍රලතා ආර්.එච්. ස්වප්නවීර යුරෝපියන් හේරත් ඒ විජේසූරිය හමුදා විශාරම IMBA ලංකෝම් අධිරාජ්‍ය EMNM ඒකනායක සිවිල් රංගම එම්.ඒ. ප්‍රේමවතී හමුදා රංගම එම්.පී. අයිනාගනී රංගම පුරුෂ එච්.එම්.ඒ. හේරත් ඊකේජේබී කරුණාරත්න යන මහත්මිය මහත්මියන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී. අධික රාජකාරී කටයුතු මැද්දේ මෙම අවස්ථාවට පැමිණි ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් ප්‍රථමයෙන් අප සංගමයේ අමතමින් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළව විශාල විශ්‍රාමික ක්‍රියාවක් සිටිනෙහි අප සංගමයේ සමාජාත්මකත්වය තවත් දුරු කරගත හැකි බවද සංගමයේ කටයුතු සාර්ථක වේවායිද ප්‍රාර්ථනා කරන ලදී. අනතුරු සභාපති මහතා විසින් පසුගිය මහසභා වාර්තාව ඉදිරිපත් කරන ලෙසට ලේකම්තුමියට ආරාධනා කරන ලදී. ඒ අනුව 2022.45 දින පවත්වන ලද මහසභා වාර්තාව ඉදිරිපත් කරන ලදී. එහි ගුණදොස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර ගුණදොස් කිසිවක් නොවූයෙන් වාර්තාව සත්‍ය වාර්තාවක් බවට පී චන්දපාල මහතා විසින් යෝජනා කළ අතර සුසිලා ජයවති මහත්මිය විසින් ඉස්තිර කරන ලද වාර්තාව සභා සම්මත කරන ලදී. කාර්ග සභා රැස්වීම පවත්වන අවස්ථාවලදී කාර්ග සභාව විසින් ගන්නා ලද කාර්ග සභා තීරණද මහසභාවට ඉදිරිපත් කරන ලදී. එයද අරංගල්ලහා ආරණ්‍ය ස්වප්නවීර යන මහතුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සභා සම්මත කරන ලදී. අනතුරුව පසුගිය අයවැය වාර්තාව ඉදිරිපත් කරන ලෙසට සභාපති මහතා විසින් භාණ්ඩාගාරික මහතාට ආරාධනය කරන ලදී. ඒ අනුව 2022.1 සිට 2022.12.31 දක්වා වූ වාර්ෂික අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කළ අතර සෑම සාමාජික සමාජිකාවක් වෙතම අයවැය වාර්තාවක් ලබා දෙන ලදී. මෙහිදී මරණ පාර්ශ්වවල හා මරණ පාරිශෝෂක වීම නම් ගෙවීම නාමලේඛනයද අයවැය වාර්තාවට ඇතුළත් කරන ලෙසද ආර්.ඩී.කේ. ඉන්ද්‍රසිරි මහතා විසින් ඉල්ලීම් කරන ලදී. පසුව නාමලේඛනයද ඉදිරිපත් කරන ලද අතර සංශෝධන සහිතව පී. චන්දපාල හා අයි.පී.කේ. කුලසිරි යන මහත්වරුන්ගේ යෝජනා ඉස්තිරත්වයෙන් අයවැය වාර්තාව සභා සම්මත කරන ලදී. සාමාජික මුදල් රුපියල් 100කින් අයකර මරණ පාරිශෝෂක දීම නම් වැඩි කර ගෙවීම් කරන ලෙසට ආර්.පී.කේ. විමලදිරි මහතා අදහස් ඉදිරිපත් කර අතර සාමාජිකයින් තවත් සංගම් කීපයක සමාජිකත්වයේ දරණෙහි සමාජික මුදල වැඩි කිරීම පිළිබඳව විරුද්ධව අදහස් පළ විය. ඒ අනුව සංගමයේ සමාජික සහයෝගීතාවය පවත්වා ගැනීම පිණිස දැනට පවතින මූල්‍යමය අපහසුතා නිසා පැවති සමාජික මුදලම අය කිරීමට තීරණය විය. මින්පසු ආරාධිත කතාවන්ට සමන් දීමට අවස්ථාව ලැබිණි. සම්භා දිස්ත්‍රික් භාර අරමුදල් ගම් සභාවදී WP අමරදේව මහතා විසින් සභාව අමතන ලදී. මෙහිදී භාර අරමුදල් ඒකත් ඒ තරම් යහපත් නොවන බව අරංගල් මහතා විසින්ද අදහස් ඉදිරිපත් කර ලදී. ඉන්පසු දිවුලපිටිය ජාතික ඉදිරිගිරීමේ බැංකු දිවජ්‍ය කළමනාකාර මහත්මියගේ කතාවට සමන් දීමට හැකිය. මාර්තු 16 දිනට ජාතික ඉදිරිගිරීමේ බැංකුවට වසර 52ක් සම්පූර්ණ වනෙහි රාජ්‍ය බැංකුවලින් ප්‍රථම ස්ථානයේ අවතින බැංකුවක් බවත්
දේශකුණ වැඩි ඉතිරි කිරීම ගිරෝ වැඩි සංඛ්‍යාවක් පවතින බැංකුවක් බව එතුමිය සඳහන් කළාය. පස්ස වුරුදු ස්ථිරතම්පත් ගිනුමක් හඳුන්වා දුන් අතර මාස්කතා පොලිය ලබා ගත හැකි අවම දැම්පතව මිලියනයක් වන පාරිතෝෂිකය ආයෝජනය කළ හැකි තැන්පතු සඳහා උපරිම ලක්ෂ 50ක ණය මුදලක් ලබා ගත හැකි බවද සවන් ලදී. එමෙන්න අවම වාරික රුපියල් 1000ක් වන පස්ස වුරුදු ඉතුරුම් ගිනුමක්ද හඳුන්වා දෙන ලදී. ඉන්පසු 2023 නිලවරණයට අවස්ථාව සංසා දෙමින් නිලධාරී මණ්ඩලයේ ඉල්ලා සිය සභාවේ කටයුතු පවත්වා ගැනීම සඳහා තාවකාලික සභාපති වශයෙන් WB අමරසිංහ මහතා සුදුසු බවට W මංචනායක මහතා යෝජනා කළ අතර NA සෝමසිරි මහතා විසින් ඉස්තිර කරන ලද WB අමරසිංහ මහතා තාවකාලික සභාපති වශයෙන් පත්විය. තාවකාලික ලේකම් වශයෙන් UBM හේරත් මහතා සුදුසු බවට තීරිස් මහතා යෝජනා කළ අතර GM සුමනවීර මහතා විසින් ඉස්තිර කරන ලදී. ඒ අනුව UBM හේරත් මහතා තාවකාලික ලේකම් වශයෙන් පත්වි සභාවේ ලිඛිත කටයුතු පවත්වාගෙන යන ලදී. අනතුරු නව නිලධාරී මණ්ඩලය තෝරාපත් කර ගන්න අනදී ඉස්තිර ලේකම් වශයෙන් MW සෙනෙහෙලතා මැණිගේ සුදුසු බවට S අරංගල්ල මහතාගේ යෝජනා කළ අතර ඒ සුසිලා ජයවති මහත්මිය විසින් ඉස්තිර කරන ලදී. වෙනත් යෝජනා නොවූයෙන් අංක 17 සෙනෙහෙලතා මැණිගේ මහත්මිය ලේකම් තනතුරට තෝරාපත් කර ගන්නා ලදී. සභාපති තනතුරට ආයුතු පත්කර ලෙස දැනුම් දුන් පසු ජී කරුණාජීව මහතා සුදුසු බවට NA සෝමසිරි මහතා යෝජනා කළ අතර RDJ චන්ද්‍රසිරි මහතා විසින් ඉස්තිර කරන ලදී. වෙනත් යෝජනා නොවූයෙන් අංක 379 ජී කරුණාජීව මහතා සභාපති වශයෙන් තෝරාපත් කර ගන්නා ලදී. සාන්නාගාරික තනතුරට ආයුතු පත්කර ලෙස දැනුම් දුන් දීමෙන් පසු SA සේනානායක මහතා සුදුසු බවට NPS ජයවීර මහතා යෝජනා කළ අතර PC තීරිස් මහතා විසින් ඉස්තිර කරන ලදී. ඒ අනුව අංක 82 SA සේනානායක මහතා භාණ්ඩාගාරික තනතුර සඳහා පත්කර ගන්නා ලදී. උපසභාපති වශයෙන් අංක 2 IPK කුලසිරි මහතා සුදුසු බව NA සෝමසිරි මහතා විසින් යෝජනා කළ අතර ජේ සුනිල් කරුණාරත්න මහතා විසින් ඉස්තිර කරන ලදී. ඒ අනුව උපසභාපති වශයෙන් අංක 2 IPK කුලසිරි මහතා පත්කර ගන්නා ලදී. උපලේකම් වශයෙන් RDN දයාරත්න මහතා සුදුසු බවට MP හෙරණ සිල්වා මහතා විසින් යෝජනා කළ අතර WBS මහින්ද මහතා විසින් ඉස්තිර කරන ලදී. ඒ අනුව අංක 4 RDN දයාරත්න මහතා උපලේකම් වශයෙන් ඒ දිවක්තිය. ගණන් පරීක්ෂක වශයෙන් UBM හේරත් මහතා සුදුසු බවට MA ප්‍රේමවති මහත්මිය විසින් යෝජනා කළ අතර W මංජනායක මහතා විසින් ඉස්තිර කරන ලදී. ඒ අනුව ගණන් පරීක්ෂක වශයෙන් UBM හේරත් මහතා තෝරාපත් කර ගන්නා ලදී. ඉන්පසු කාර්ග සභා බල ප්‍රදේශ 9 සඳහා කාර්ග සමිතියන් 9 දෙනෙකු පත්කර ගැනීමේ අවස්ථාව ලැබෙනි. එම 9 දෙනා පහත සඳහන් පරිදි පත්කර ගන්නා ලදී. බල ප්‍රදේශය පොතදෙනියාව ඇඩ්‍රස් එක 169යි කාන්ති චන්දලතා සුරේන්ද්‍රා සෙනෙවිරත්න යෝජනා කළ අතර වික්‍රමනායක මහතා ඉස්තිර කරන ලදී. බාන්ද්‍රාවලට RM දිසානායක මහතා ස්වේච්ඡාවෙන් පත් වුණා. වල්පිට MH මහානා මහතා අමරදේව මහතා යෝජනා කරගෙන සුසලා ජයවිතේදී ඉස්තිර කළා. දේවල පිටියට වයලට් හේමවේදී මහත්මිය සුදුසු බවට කුලසිරි මහතා යෝජනා කළා. SP රෝසා මහත්මිය ඉස්තිර කළා. දූරගහ කලාපයේ W වංචනායක මහතා සුදුසු බව අරංගල්ල මහතා යෝජනා කළා. PC තීරිස් මහත්මයා ඉස්තිර කළා. කටුවැල්ලේම තියෙන ජේසූර්ය මහතා UBM හේරත් මහතා විසින් යෝජනා කළ අතර තීරිස් මහතා විසින් ඉස්තිර කළා. වඩල්ගමට AA සිරියලතාමිය රංජිත් සෝමසිරි මහතා යෝජනා කළ අතර පිළිමසේන මහතා ඉස්තිර කළා. වෙළඳාම් ප්‍රදේශයේ AM දයාවන්ත මහතා WP අමරසිංහ මහතා යෝජනා කර හේරත් මහතා ඉස්තිර කළා. කොංගඩමුල්ල ප්‍රදේශයේ PS ජයවීර මහතා සුදුසු බව චිත්‍රාපොඩි මැණිකේ යෝජනා කළ අතර නිශ්ශංක මහත්මයා යෝජනා ඉස්තිර කළා. ඉන්පසු දිවුලමිණ කොට්ටාන සංගමයේ ඉස්රාම භාර අරමුදලේ ගරු සභාපති ගරු ලේකම් ගරු භාණ්ඩකාරයාගේ නිලයන් තුන කාර්ක සභාවට ඇතුළත් විය යුතු බවට W මංජනායක මහතා විසින් යෝජනා කළ අතර MA ප්‍රේමවති මහත්මිය විසින් ඉස්තිර කළා. ඒ අනුව එම නිලධරයන් මෙම කාර්ක සභාවට තෝරාපත් කර ගන්නා ලදී. මේ අතර සියලු දෙනා වෙත තේපැන් සංග්‍රහයක් පවත්වා ගන්නා ලදී. නව සභාපති මහතාට සභාවේ මුලසුන ගන්නා ලෙසට තාවකාලික සභාපති මහතා විසින් ආරාධනා කරන ලද ජී කරුණාජීව මහතා මුලසුන මාර්ගයෙන් සභාවේ ඉදිරිපත් වූ පවත්වාගෙන යන ලදී. නව ලේකම් මහත්මයට සමාගමේ ලිඛිත කටයුතු භාර ගන්නා ලෙසට තාවකාලික ලේකම් මහතා විසින්
ආරාධනා කරන ලද MW සේනේ නැතමණිගේ විසින් ලිඛිත කටයුතු බාරගෙන ඉදිරි කටයුතු පවත්වාගෙන යන ලදී. මෙදින IT කුලසිරි මහතා විසින් අක්ෂිදාන සංගමයට දායක වීමේ මහඟු අවස්ථාවක් සලසා දී තිබෙනි. නව සමාජිකෙන්ද ඇතුළත් වීමේ අවස්ථාවන්ද ලබා දී තිබු අතර නව සමාජිකයන් බඳවා ගැනීමද සිදු කරන ලදී. එමෙන්න සමාජික තාක්ෂණ සමාජික මුදල් සටහන් කිරීමද වාණ්ඩාගාරික මහතා විසින් සිදු කරන ලදී. මෙතෙක් ලබනවා සමාජික තාක්ෂණ සමාජිකයන් වෙත ලබා දුන් අතර ග්‍රාම සේවාව සම්බන්ධව සකස් කරන ලද සමාජික ලේකන ග්‍රාම සේවාව සංයෝජිතයන් වෙත බාර දෙලදී. එමෙන්න කලාප බාර කාර්ක සභ්‍ය මහත්මයාගේ වෙත කලාපයේ සතු ඇති ග්‍රාම සේවාව වශයෙන් නාම ලේකනද බාර දෙලදී. නව සභාපති මහතා විසින් එම තනතුරට පත්කිරීම පිළිබඳව තම ස්තුතිය පළ කළ අතර හැකි උපරිමයෙන් කටයුතු කරන බව මේ සඳහා සැමගේ උපරිම සහාය ලබා දෙන ලෙස ප්‍රකාශ කරමින් සභාවේ කටයුතු අවසන් කිරීම සඳහා ස්තුති කාර්තාව පවත්වන ලෙස ලේකම් අමාත්‍යයට ආරාධනා කළා දෙමි. විශාල පිරිසක් සංවත්සර සභාව රැස්වීමට කැමිනීම සම්බන්ධයෙන් පළමුව තම කෘතඥතාවය පළ කළාය. රැස්වීම ආරම්භයේදීම ආගමික වතාවක් සිදු කළ අතිපූජ්‍ය කළුඅක්කර සරණතිස්ස හිමිපාණන් සහ පොල්තෙල් පහන් දැල්වීමෙන් සහාය දුන් ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සැමට තම ස්තුතිය පළකළාය. විශේෂයෙන් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රවණාගාරය ලබා දෙමින් එමෙන්ම අප සංගමයේ සමාජික මුදල් නියමිත පරිත්‍යාග කර අප සංගමයට ලබා දීම පිළිබඳව ප්‍රාදේශීය ලේකම්තුමිය ගණක අධිකාරීතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට දිවුලපිටිය ජාතික ඉදිරිගීමේ බැංකුව නියෝජ්‍ය කළමනාකාර තුමියට හා බැංකුව කාර්ය මණ්ඩලයට සංගමයේ ඇමතීම වෙනුවෙන් නිර්වාණ කටයුතු සාර්ථක කරගෙන යාම සඳහා සහාය දුන් තාවකාලික සභාපති WP අමරසිංහ මහතාට තාවකාලික ලේකම් වශයෙන් සහාය දුන් UBM හේරත් මහතාට ශ්‍රවණාගාර පහසුකම් පද්ධතිය ලබා දීමේ සහාය දුන් විජේසූරිය මහතාට ශරීර අවයව දන් දීමේ පුණ්‍ය කර්මයක් උදා කර දුන් අක්ෂිදාන සංගමයේ IPK කුලසිරි මහතාට කාර්ය සභා රැස්වීම වලට සහභාගී වූ උපරිම සහාය දුන් කාර්ක සභිත මහත්මයා මහත්මියට සංවත්සර සභා නිදසකයෙන් තැපැල් ගැනීම අතින් බාර දී මාර්ගයෙන් සහාය වූ AADL පියරත්න මහතා හා SAE සේනානායක යන මහතුන්ට තේපැන් සංග්‍රහ කටයුතු වලට සම්බන්ධ වූ සියලු මහත්මයන්ට නන් අයුරේ සහාය දුන් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමේ පරිපාලන දාර්ශනික ගණක අධිකාරතුමිය ඇතුළු විශ්වවිද්‍යාල බිම්මාංශවල කාර්ය මණ්ඩලයටත් පැරණි නිලධාරි මණ්ඩලයට අත්සන්ලේඛන පවත්වාගෙන යමින් නව සමාජිකයන් බඳවා ගැනීම සමාජික කාර්ක බෙදා දෙමින් සමාජික මුදල් සටහන් කිරීම ග්‍රාම සේවාව සම්ලේඛන වාරිමේ සහාය දුන් සියලුම මහත්මා මහත්මියන් 2023 නව නිලධාරි මණ්ඩලයට යම් හේකින් නාමිකව සඳහන් කිරීමට නොහැකි වූ අයිතු වේනම් ඒ අයට සංවත්සර කටයුතු සාර්ථක නිම කිරීම සඳහා පැමිණි රැඳී සිටි සියලු දෙනාට අප සංගමයේ වෙනුවෙන් තම හෘදයාංගම ස්තුතිය පළ කරමින් අප සංගමයේ ඉදිරි කටයුතු සාර්ථකකාරීව සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කළාය. අනතුරුව සංගමයේ කටයුතු අවසන් කරමින් පස්වරයකට පමණ සභාගමන සම්පතින් ඉසිර ගිය ස්තුතියි. මේට සංගමයේ යන පරිදි අප්පා විසීපත්තවා සම්පත් දායකයේ මේ අවස්ථාවට සහභාගී කරවලා දරුවත් කිදීනේ වැඩසටහන කරනවා නම් ඉතාමත්ම හොඳයි කියන එක. අතවදෙම අපි විවිධ ආයතන වල තමයි මේ කාර්යයන් කරලා තින්නේ. අපි විවිධ සම්පත් දායකයන් හරහා වුණ වෙලා තියෙනවා. ඒ කොහොම වුණාට අපේ ජීවිතය දිහා ගෙවන්න දැන් අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම සඳහා සම්පත් දායකයන් නියෝජනය කරගෙන ඉන්නවද වැඩගත් වෙනවා කියන එකයි අපේ විශ්වාසය. ඒ නිසා අපි එතනියට ඉතාමත්ම ගෞරවයෙන් ඊළඟ මහසභාවක දින සම්පත් දායකත්වයක් ලබා දෙදී අපිට දේශනා පැවැත්වීමට සැපවීමට අපිට කරගන්න සිතාමත්ම කාර්මික මෙවතා සිහිපත් කරන්නේ ගෞරවයෙන් තුමියෙසි මහසභාවට සිහිපත් කරන්න යෙදුණ ඒ පසුගිය සමස්තර මහසභා වාර්තාවේ අවස්ථාවේදී සභාවට පිළිගැනීමටත් ඒ වගේම ඒ තුළ යම් කිසි ගුණ සුවේචනයක් තියෙනවා නම් හෝ මෙරියම් කිසියක් එකතු කිරීමට තියලා නම් තමන් ආසරට කාලය තියෙනවා ඉතින් ඉක්මනින් ඒ පිළිබඳ අදහස් දක්වලා මේ වාර්තාව සභාවට පිළිගැනීමට යෝජනා ස්ථිර කරන හැටියට ගෞරවයෙන් මතක් කර සිටිනවා. යෝජනා ස්ථිර වෙලා තියෙනවා ආයතනවා අඩුපාඩු කිසි වටන නැතුවයි පෙණියන්නේ. ඊළඟට තියෙන්නේ ගරුලේකම්තුමිය විසින් කාර්ක සභා දැන්වීම සම්නාපලට දීපත් කරන්න මා ආරාධනා කර සිටිනවා. කාර්ක සභාව පසුගිය කාල තුළටත් තීසු තීරණ සභාව දීපත් කරනවා. සාවේදී තීරණ ගන්න ඒවට අමතරව අපි කාර්ක සභා පැසෙන් අවුරුද්දකට තුනක් හෝ හතරක් පවත්වනවා. ඒකෙදී අපි සාමාජිකයන්ට යහපත් ඒ වෙනසද සීමු තීරණ අපි ගන්නවා. අරගෙන මහා සභාවට ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි ඒ ගත්ත තීරණ පිළිබඳ දැනුවත් කරනවා. 2023/20 දින කාර්ක සභාව ඉස්සාන්ක සම්මේලන යන සහභාගී වීමට සුඛා 10 දිනක් ලබා දීම. ඉස්සාන්ක සමුළුවේ මධ්‍ය විධායක
රැස්වීමට ඉස්ලාමික බලමුළු වලට අප සංගමයේ වෙනුවෙන් සහභාගි වන අයට වර්තමාන තත්ත්වය අනුව පෞද්ගලිකව දැරීම අභාවයෙන් රුපියල් 1000ක් බැගින් ගෙවීම කිරීමට තීරණය කළා. සංඝ හදීමනාව රුපියල් 1000ක් වැඩි වීම. කාර්ය සභා පැවැත්වෙන අවස්ථාවලදී නිලධාරීන් එක් තැනකට රැස්වී තීන්දුව තීරණ ගන්න අවස්ථාවලදී ගෙවීම් කටයුතු නිම කරන අවස්ථාවලදී කරන ලබන සංග්‍රහවලදී දෙන දීමනාව රුපියල් 1000ක් කිරීම. කලක්‍රියාවේ අභාවයකදී මරණාධාර හා සංශෝධිත මරණාධාර 2022/26 දින සිටම ගෙවීම් කිරීම. සාමාජික ජීවත්ව සිටියදී කලක්‍රියාවේ අභාවයකදී නියගිය දිනේ වන විට සාමාජිකයන්ගෙන් අය වූ වාරික ගණන පදනම් කරගෙන සාමාජිකයාට හිමිවිය යුතු මුදලින් භාගයක් 2022/26 දින සිටම ගෙවීම් කිරීම. ඊළඟට 2023/8/20 කාර්ය සභාවම සංවත්සර හා බැංකු ගිණුම් සංශෝධන කටයුතු වලදී දීමනාව ගෙවීම. සංවත්සර කටයුතු හා බැංකු ගිණුම් සංශෝධන කටයුතු සඳහා සභාපති ලේකම් භාණ්ඩාගාරික යන පිටිනාම ආලිය ධනය සමේ කැපකිරීමේ වෙනුවෙන් රුපියල් 500 බැගින් වූ දීමනාවක් ගෙවීම. 2023/10/5 දින කාර්ය සභාව ඒකාකාර ජාතික සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීම සඳහා වාර්ෂික සමාජික මුදල් රුපියල් 1000ක් ගෙවීම. රාජ්‍ය සේවා විස්තරක සමිති ඒකාකාර ජාතික සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීමට ඒ සඳහා වාර්ෂික රුපියල් 1000ක සමාජික මුදල් ලැබීමට කොළඹ දෙක මහජන බැංකු මූලස්ථාන සාකාවේ අංක 204/11.2/15.836 දක්වන ජංගම ගිණුමටම යැවීමට තීරණය කිරීම. 2023/12/27 කාර්ය සභාව සමාජික මුදල් වැඩිදර ප්‍රතිලාභ වැඩි කිරීම. සමාජික මුදල් වැඩිදර ප්‍රතිලාභ මුදල් වැඩි කිරීමට සමාජිකයන් ඉල්ලීම් කරන හේයින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනකාධිකාරතුමිය විසින් සංවත්සර සභාවේදී අවසන් තීරණයක් ගැනීමට සංවත්සර සභාවේදී එය අනුමත කිරීම. 2024/03/8 අක්ෂිකාටයේ දීම රුපියල් 1000 දක්වා වැඩි කිරීම. අක්ෂිකාට දීමනා රුපියල් 5000ක් දක්වා වැඩි කිරීම. S2 සංස්ම සඳහා අවස්ථා දෙකකදී ලබා දීමට. S5 දීමනාව රුපියල් 2500ක් ගෙවීම. වසර දෙකකට වරක් අනුමත ලියාපදිංචි ආයතනයකින් ලබා ගන්නා ලද S කණ්ණාඩි සඳහා රුපියල් 2500 දීමනාවක් ගෙවීම හා මහසභාවට ඉදිරිපත් කර අවසන් තීරණයක් ගැනීමට කාර්ය සභාවේ යෙදුණා. දැනට කාර්ය සභාව තීරණ ආරම්භ වෙන්නේ ඒ පිළිබඳව ඔබගේ අදහස් යෝජනා ඒ තවත් ඉදිරිපත් කරනවා නම් කරන්න. ගරු සභාවේ අවසරයි. ඉහතින් දැක්වේ කාර්ය සභාවලින් පැවැත්ව දිනවලදී ළඟද තීන්දුවක් තීරණ පිළිබඳව මහසභාව දැනුවත් කිරීම. ඊට
ඇත්තට ඇත්තටලා සත්‍ය අපේකට පහළවයි ඉස්තාව නම්වත් කිනුවේ හේතය අනුන නමලක්ත අනුබන්දා සත්‍ය විදේකට අදාළ දෙක දැන් හේතය තියෙනවා උන්ලක්ත විදේකා පත්‍ය විසන කතහද අද ඉතිරිය තියෙනවා 98987 දුනු එකතුව පාරවදක්ස 9000 අධ්‍ය විද්‍යාලය 763යි එම්ජී සිල්වා මහත්මයාද තරණත් දුනගාය අර 2500ක් ඒපී ඥානදා මහත්මයා අමගලන්ද කොටදෙනියාව 1250 ඩබ්ලිව්කේ හිමාවතේ නාල දියුණුවෙන් 2000 ඒජී සිරිසෝම මහත්මයා එම්ජීලේතර මරණගහමු 2500ක් ජීතෝය මහත්මයා මිරිසර හේන අවතාරවල 2000 එයන් ඒ ගෝවර්ගතයෙන් දිනන දීලා දෙනවා 8200 අහම් ශක්තිකාර දිනනා කියන ඒඩබ්ලිව් වර්ණාත්මයා නාවන් මිරිගා දැන් 500 මන්නාදාර සාමාජික කටයුතු කරනවා එස්ජේ කමලාත් මහත්මයා උදන්කොට දේවපියන් කියන 5000 ඩබ්ලිව්කේ නෝමලාත් මහත්මයා කොහොමාර කොටදෙනියා 10000 ඉන්ද්‍රාරාමී මහත්මයා උදන්කොට දේවපියන් කියන 7500 ඊයේ දීරාගේ මහත්මයා රටවැල්ලේගම් මීගමුව 7500 ඩබ්ලිව්කේ දිලා මහත්මයා දින කැලේකට දේවපියන් කියන 10000 තේනාදීර මහත්මයා සම්මෙත හොමුණු 7500 ඒ යන මන්නාදාර සාමාජික කටයුතු කරනවා 47500 කලන්තරයට මෙන්න මේ විදිහට WEMI ඒකනායක මහත්මියට එඩ්මන් නමේසිං ඔයාලට කියලා දෙනවා නාවා නේරිකම රුපියල් 5000ක් වික්‍රමදීන මහත්මයා බඩගංග ජනපදයේ බඩගංගම යාර කියලා දෙනවා 3750ක් ඒ වගේම මහත්මයා පත්මී මහත්මිය කියලා දෙනවා බඩවල කතාන රුපියල් 5000ක් අන්නාගේ මහත්මයා අපේ සභාව දැන් සභාවතුමාගේ අපේ වන්න මහත්මියට රුපියල් 3750ක් කලත්තරයට කියලා දෙනවා 10500ක් මේ අපි ගියවරු ජනවාරි 1 දින දෙනම්බර 1 දක්වා වියදම් කරපු වියදම් දෙන්නේ නැහැ නේද මේක ඔබට කියලා දෙනාට මේ අය වාර්තාවක් තමයි එවලා දෙනවා මේ අපේ ඉදිරියේ රුපියල් 98987ක් කියනවා මේකට තවන් දුන්න කොට ඉදිරියෙන් දෙනවා එනවා ගන්න දීම නම් දිනකට 250 ගන්න උපරිම තවත් 10කට වෙනවා වර්ණකල යෝජනා ඉතිර කළ සම්මත කර ගන්න ගරු භාණ්ඩාරක මහතා විසින් 2023 ජනවාරි මාස පළවෙනි දිනට දෙසැම්බර් 31 දින දක්වා එම වර්ෂයේ ඉදිරිපත් කරන්න යුතුන මෙම වාර්තාව සභාවට පිළිගැනීමට යෝජනා ස්ථිර කරන හැටියට කවුරුන්ට ඉල්ලා සිටිනවා. එන ඒ සම්බන්ධව මාතක ප්‍රශ්නයක් නැහැ. සභාව සම්මත කළා වෙලා තියෙන වාර්තාව අපේ විශ්‍රාමිකෙන් හැටියට බොහොම ආඩම්බරයෙන් ජීවත් වෙලා ඉන්න කාලය පුරාම ශාරීරික ශක්තිය තියෙනකම් අපිට හොඳට කටයුතු කරන්න පුළුවන් පිරිසක් හැටියට අපි ඒක රාජ්‍යවලින් සියලු දෙනාටම අපි සුභාශිංසනය කරනවා. අද මේ අවස්ථාවට සම්මත වෙලා සිටිනවා අපි දෙලපිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේම අපි සමග අපේ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහා වැඩි කැපවීමකින් ක්‍රියා කරමින් අපහා බොහෝ කාලයක් අපේ එක්ක සම්බන්ධ වෙලා සිටිය දෙලපිය දිසාරෝහලේ දිසුත් වෛද්‍ය නිලධාරී එහෙම කල්ුස් පැතුමන්ට මම ගෞරවයෙන් ආරාධනය කරනවා අපේ සෞඛ්‍ය ප්‍රවර්ධනයේ සහ මේ සමිතියේ අනාගත පැවැත්ම වෙනුවෙන් තාමත්ම කෙටි දේශනයක් පවත්වන හැදී සුමාති තාමත්ම ගෞරවයෙන් මම මේ අවස්ථාවේ ආරාධනා කර සිටිනවා. මම කෙටියෙන් වාගේ සටහන් කරන්නම්. අපි දැන් කාටත් දැන් කාලේ ගන්න කිව්ව කාලේ සකස් කරගෙන අපි සාමාන්‍ය ළමයි උත්තරවත් කරගෙන කියන්නේ විභාගය